විසියේගේ අනුකරණය ගැටලුව සියලු තාත්වික x සඳහා අපිට දීලා තියෙනවා x ගේ 4 වෙනි බලය ධන 3x ඝනය ධන 4x වර්ග ධන 3x ධන 1 සමානයි ඒ වත්තාවක් x වර්ග ධන 1 වර්ග ධන bx වතාවක් x වර්ග ධන 1 ධන cx වර්ග වන පරිදි ab හා c නියතයන්ගේ අගයන් සොයන්න කියලා කියන්නේ. ඉතින් මෙහෙම කරමු. අපි සංගුණක සමාන කරමු දෙපැත්තෙම. සංගුණක සමාන කරලා abc නියත හොයමු. හරි? හරි. අපි මුලින්ම වැඩිම බලෙන් පටන් ගමු. ඒක ලේසි. x ගේ 4 වෙනි බලයේ සංගුණක ගත්තොත් මෙතන 1යිනේ. x වල 4 බලයක් එන්නේ මෙතන එනවානේ. a එනවා. මේකෙන් 4 බලය එන්නේ නැහැ මේකෙන් එන්නේ නැහැනේ. එහෙනම් a සමානයි 1යි. ඊළඟට x ගේ 3 බල බලමු. 3 සමානයි බලන්න මේකෙන් එන්නේ නැහැ නේද 3 බලයක් ඇයි මෙයා වර්ග කරනවා මෙන්නේ x ගේ 4 ධන 2x වර්ග ධන 1 නේ ඕකෙන් 3 බලයක් නැහැ මෙතනින් එනවා 3 බලයක් ඔය b එනවා c ගෙන් එන්නේ නැහැ එහෙනම් b සමානයි 3යි ඊට පස්සේ x වර්ගයේ සමූහයක් ගත්තොත් මේ පැත්තේ 4 සමානයි x වර්ගයේ සමූහ වෙනවා මෙතනින් මේ 2i a මෙයාගෙන් වර්ගය වෙන්නේ මෙතනින් c එනවා එතකොට a කියලා කියන්නේ 1යිනේ දෙවරක් එක 2යි 4ෙන් 2ක් ගියාම 2යි c සමානයි 2යි තමයි මේ අගයන් සෙවීමට 1කට 5 ගානේ ලකුණු 15ක් හම්බ වෙනවා හරි ලකුණු 15ක් හම්බ වෙනවා එනයි මෙන්න මෙයා භින්න භාග වලට වෙන් කරන්න කියලා කියනවා බලන්න x 4 ධන 3x ඝනය ධන 4x වර්ග ධන 3x ධන 1 යට x වතාවක් x වර්ග ධන 1 වර්ග මෙයා භින්න භාගයෙන් කරන්න බලන්න මේ තියෙන්නේ අපේ මේ එක්කෙනානේ ඒක බෙදලා තියෙනවා x බෙදීම x වර්ග ධන 1 වර්ගයෙන් මේ හැම එකක්ම වෙනවගෙන් බෙදන්න දැන් බලන්න මෙයා මෙයාගෙන් බෙදුවොත් මේක මෙයාගෙන් බෙදුන මොකද එන්නේ a කියන්නේ 1යිනේ මේක මේකෙන් බෙදුනහම මේකට මේක අයින් වෙනවා x ඉතුරු වෙනවා ඊට පස්සේ b කියන්නේ කීයද 3යි ඊට පස්සේ මේක මේකෙන් බෙදුනහම x ට x අයින් වෙනවා මෙයාට මේන් එකක් අයින් වෙනවා යට දෙනවා x වර්ග ධන 1ක් ඊට පස්සේ මෙතන c කියන්නේ 2යිනේ මෙයා මෙයායින් බෙදුනහම x සේව එකක් කැපෙනවා එන x එක උඩට යනවා යට ඉතුරු වෙනවා මෙයා x වර්ග ධන 1 ගේ වර්ගයක් ඉතුරු වෙනවා හරි ඕකනේ හරි භින්න භාග වලින් ලියා දක්වා මේ අනුකලය අගයන්නේ කියලා කියන්නේ අපි නේ අපි ඔක්කොම අනුකල dx සලකමුනේ අනුකල dx සලකමු මෙයාගේ x 4 ධන 3x ඝනය ධන 4x වර්ග ධන 3x ධන 1 යට x වතාවක් x වර්ග ධන 1 ගේ වර්ග dx මෙයත් අනුකල 1 යට x dx නියත එළියට ගන්නම් අනුකල 1 යට x වර්ග ධන 1 dx ධන දෙවරක් අනුකල x යට x වර්ග ධන 1 ගේ වර්ග dx අපිට දැන් මේක නම් ළමයි අභියෝගයක් නෑ මේක ලොන් x ට කෙරෙයිම දැන් මෙහි මේක tan ඉන්වර්ස් වලට යනවා මෙතන කොහොමද කරන්නේ मेहम दया मेतन एक्स वर्ग दान एक वर्ग ने दिए अब एक्स वर्ग दान एक ठीक मौखरी दाग है अब गाने से शुरू कर मेतन एक बार मार अरे अब मेक शुरू कर मेतन मेया लागू बाधर एक्स के ना अने वाले एक्स मापांग दान एक्स के दान है दान මෙයා tan ඉන්වර්ස් වලන යන්නේ ඒකත් හරි දෙකයි මම මේ ගන්න දැරෙන පොඩා i කියලා i කියලා අරගෙන i පැත්තකින් හොයලා මෙතනට ආදේශ කරමු හරි මම පොඩා i පැත්තෙන් හොයන්න බලගන්න ළමයි i කියලා ගන්න මෙන්න මෙයාව x යට x වර්ග ධන 1 වර්ග dx
එක්ස් වර්ග ධන 1 කියන එක ගන්නවා t කියලා. මේක t විශ්ෂය නවකලනය කළොත් 2x dx dt සමාන වෙනවා 1ට. හරි. ඒතර ආදේශ කළොත් එහෙම මේ x dx කියන එක සමාන වෙනවා dt යට 2ට. x dx සමාන වෙනවා dt යට 2ට. හරි. එතකොට x dx සමාන කරන dt වෙදීම 2ට. dt වෙදීම 2යි. මෙතන x වර්ග ධනයක් කියන්නේ t න් t ගේ වර්ග. t ගේ වර්ග. හරි. එතකොට මෙතන 1 යට 2 එළියට ගත්තොත් t වල ඍණ 2 යනවා උඩට. t වල 2 ඍණ 2 වෙලා උඩට යනවා dt. මේ අනුකලනය කරනවා වෙනවා. t වල ඍණ 1 යට ඍණ 1 කියන්නේ. ඒ කියන්නේ ඍණ 1 යට 2යි t කියලා නේ. ඍණ 1 යට 2යි t ගේ ඍණ 1 යට අර්ධයක් දිනම t ගේ ධනයක වෙනවා. ඍණ 1 යට 2යි t. එහෙනම් ඍණ 1 යට 2යි t කියන්නේ කවුද? t කියලා කියන්නේ x වර්ග ධන 1. ඔන්න ඕක ආදේශ කරගත්තම හරිය මෙතනට. අපි ඔන්න අයින් හෙව්වේ. එතකොට මෙතනට ආදේශ කරා නම් මේ දෙක කැපිලා යයි නේ. මෙයා එනවා එහෙම. එහෙනම් මෙතන මම අන්තිම උත්තරය ලියන්නම්. ලබු e පාද x ධන 3යි tan ඉන්වර්ස් x. මෙයාට මෙයා කැපුණාම ඍණ 1 යට x වර්ග ධන 1 ධන c. පැත්තකින් ලියන c කියන්නේ අභිමද නියතයක් කියලා ලියන්න. හරි. මේ කොටස වල නම් අපිට හම් වෙලා තියෙන ලකුණු 35ක්. ලකුණු 35ක් හම් වෙන ඔය කොටසට. හරි. මේක ඇවිල්ලා ලකුණු 35ක් කොටසක්. හරි. දැන් කලින් 15යි දැන් 35යි ලකුණු 50ක කොටසක් අපි ඉවරයි. හරි. අපි ආ ඊළඟ කැලලට. B කොටසට යමු. I සමානයි අනුකල බිංදුවේ සිට 1 යට 4 දක්වා sin inverse මූල x dx යයි ගන්නේ බව පෙන්වන්න කියනවන්නේ. ඉතින් කොටස් වශයෙන් අනුකලනේ දාම ඔයාලට අපි උගන්ලා තියනවා ළමයි inverse තියෙද්දි ඉස්සරහා 1 තියනවා කියන හිතන්න. නැත්තම් මේ කොටස් වශයෙන් දාන්න බෑ නේ. එහෙනම් මෙහෙම ලියමු අපි. I සමානයි අනුකල බිංදුවේ සිට 1 යට 4 දක්වා sin inverse mod x dy dx එකේ අනුකලනය දාන්න ඇතුළට x dx දැන් කොටස් වශයෙන් අනුකලනය තියෙයි මේ දෙක ගුණ වෙනවා එතකොට x sin inverse mod x සීමාව බිංදුවේ සිට 1 යට 4 දක්වා ඍණ අනුකල බිංදුවේ සිට 1 යට 4 දක්වා මෙයා වතාව මෙයාගේ අවකලනය ඔයා දන්නවා sin inverse x ගේ අවකලනය මොකක්ද? 1 යට 1 ඍණ x වර්ගයේ වර්ගමූලනේ. එතකොට මෙතන 1 යට 1 ඍණ x වගේ ඉන්නේ මූල x. මූල x වර්ග කරාම x. එයාගේ වර්ගමූලය. ඊට පස්සේ අපි x කියලා හිතුවේ මූල x නේ. ආ මූල x ගේ අවකලනය ආයිලිය. මූල x ගේ අවකලනය මොකක්ද? 1 යට 2යි මූල x. ආ dx. හරි. එහෙනම් මෙතන x ට 4n එක දැම්මොත් එහෙම 4n එකයි sin inverse 4n එකේ මූලික කියන්නේ sin inverse භාගින් ඒ කියන්නේ 5 බෙදීම 6යි බිංදු ආදේශ කරා මේක එන්නේ නැහැ නම් ඍණ මෙතන x කියන්නේ කවුද මූල x වැඩි කිරියෝ මූල x නේ මේකට මේ ඉන්නේ කැපෙනවා මේ දෙකේ ඉලක්කම නේ දෙකේ ඉලක්කම කෙලියට එනවා බිංදුවේ සිට 1 යට 4 දක්වා මේකට මේක කැපුණාම මෙයා වෙදී මෙයා එනවා. ඒක ලියන්න පුළුවන් x යට 1 ඍණ x ගේ මුළු එකේ මූල කියලා. dx. එහෙනම් මෙතන එනවා i සමානයි 5 වෙදීම 24 ඍණ භාගයයි බිංදුවේ සිට 1 යට 4 දක්වා x යට 1 ඍණ x ගේ මූල dx. හරි. තමයි කොටස ගන්නවට ලකුණු 20ක් හම්බ වෙනවා. ලකුණු 20ක්. හරි. ලකුණු 20ක්. හරි. හරි ඊළඟට අපිට කියනවා එනයින් අය අගේ යන්නලුනේ. ආවක හොයන්න කියලා කියන්නේ. මේක අගේ අපිට හොයන්න කියලාම කියන්නේ. හරි.
මේක අගේ වන්න කියලා කියන්නේ. ඉතින් මෙහෙම කරමු. ඔයාලම හොදාකාරව දන්නවා දැන්. මූලාගයක් තියෙද්දි අපි ඒක සුළු කරන්න නම් ආදේශයක් ගන්න ඕනේ. මොකක්ද ගන්න ආදේශය? ඈ? ඔයා දන්නවා මෙන්න මෙතන මෙයා සුළු කරගන්න පුළුවන් නේද මෙහෙම හිතුවා. මෙයා මූල x යට එකරින x ගේ මූලණේ ඔය තියෙන. හිතන්නකො මූල x වෙනුවට මූල x වෙනුවට sin θ ආදේශ ගත්ත කි. මූල x වෙනුවට sin θ ආදේශ ගත්තොත් එහෙම x කියන්නේ කවුද? sin වර්ග θ නේද? එතකොට එකරින sin වර්ග θ. එයාගේ මූල කවුද? cos වර්ග θ. cos වර්ග θ ේ මූල cos θ. මූල x කියන්නේ sin θ නම් x කියන්නේ sin වර්ග θ නේද? එතන එකරින sin වර්ග θ. එයාගේ වර්ගමූලය. එකරින sin වර්ග θ කියන්නේ cos වර්ග θ. cos වර්ග θ ගේ මූලය කියලා කියන්නේ cos θ. හරි. එදෙනේ සුළු වෙයිද? අපි හදලා බලමු. හරි. බලන්න එතකොට. මම යා ලියා ගන්න මෙතනින්. 5 බෙදීම 24 ඉන භාගයයි අනුඵල බිඳුවේ සිට 1 යට 4 දක්වා x යට 1 ඍණ x ගේ මූල dx හරි මං චුට්ට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේකේ මූලෙ පොඩ්ඩක් වෙන් කරලාම ලියන්න මූල x යට 1 ඍණ x ගේ මූලය කියලා බලන්න මූල x සමානයි sin θ කියන ආදේශය දාමු හරි ඒ කියන්නේ x කියන්නේ කාටද sin වර්ග θ නේ අපි මේක θ විශ්ෂණ අවකලනය කළොත් dx dθ කියලා කියන්නේ දෙවාරයක් sin θ ගේ අවකලනය cos θ හරි සීමාවත් හදාගමු x සමානයි බිඳුවට බලන θ කීයද x සමානයි බිඳුවේ θ බිඳුවයි x සමාන 1 යට 4 විට x සමාන 1 යට 4 විට sin θ සමාන 1 යට 4 මූල කියන්නේ භාගින් θ කියන්නේ 5 බෙදීම 6 වෙන. θ සමානයි 5 බෙදීම 6. හරි. එතකොට i සමානයි මල්ලම චුට්ට මෙන්න මේ කෑල්ල වෙනම ගන්න. එතකොට ලේසි නේද අපිට පැටලෙන්නේ. නැත්නම් මේ ටික දිගටම ලිය ලියන්න එපේ. මම මේක ගන්න j කියලා කොට. j. හරි. මම ආදේශ කරනවා මම මේක j කියලා ගන්න. එතකොට බිංදුව කියන්නේ කාටද? බිංදුවමයි. 1 යට 4 දී 5 වෙදීම 6යි. මූල x කියන්නේ කාටද? sin θ. ඊට පස්සේ 1 ඍණ x. ඒ කියන්නේ 1 ඍණ sin වර්ග θ. ඒ කියන්නේ cos වර්ග θ ගේ මූලය කියලා කියන්නේ cos θ. මෙයා ලියන්න පුළුවන් dx dt තවතාව dθ. හරිද? j සමානයි බිංදුවේ සිට 5 වෙදීම 6 දක්වා sin θ යට cos θ dx dt කියන්නේ දෙකයි sin θ cos θ dθ මෙයාට මේක කැපෙනවා හරි එතකොට j සමානයි බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා දෙකේ ඉලක්කම කෙළියට එනවා මෙතන sin වර්ග θ dθ sin වර්ග θ dθ ඕකනේ හරි දැන් ඔයා දන්නවා මං කියලා දීලා තියෙනවා ළමයි sin ගේ වර්ගයක් කොහොමද අනුකලනය කරන්නේ කියලා. sin ගේ වර්ග අනුකලනය කරන්නේ කොහොමද? දන්න දේවල්. මෙයා දාන එක ඍණ cos 2 θ බෙදීම 2 කියන සූත්‍රෙ. sin වර්ග θ කියන්නේ 2 ඉලක්කමක් කැපෙනවා. එතකොට 1 ගේ අනුකලනය මොකද්ද? මෙතන θ. බිංදුව 5 බෙදීම 6. ඍණ cos 2 θ ගේ අනුකලනය sin 2 θ බෙදීම 2 මේකට සීමාව ආදේශ කරන බිඳුව 5 බෙදීම 6. එතන මෙයාට සීමාව ආදේශ කරාම 5 බෙදීම 6ක් වෙනවා ඍණ. බිඳුව ආදේශ කරාම බිඳුවට මම කියන්නේ 5 බෙදීම 6යි ඍණ. මෙතන sin 5 බෙදීම 6 දෙකෙන් වැඩි කළාම 5 බෙදීම 3යි. sin 5 බෙදීම 3යි කියන්නේ මූල 3 යට 2යි. බිඳුව ආදේශ කරාම බිඳුවයි ඒක ඉන්නේ එළියෙන් දෙන භාගයක් එහෙනම් මෙතන එනවා 5 බෙදීම 6 ඍණ මූල 3 යට 4 ඕක ඉදින් මෙතනට ආදේශ කරමු අපි හරි බලන්න
එතකොට 5 බෙදීම 24 ඍණ භාගයයි මෙතන දාන්න ඕන 5 බෙදීම 6 ඍණ මූල 3 යට 4 5 බෙදීම 24 ඍණ 5 බෙදීම 12 ධන මූල 3 යට 8යි 24ක් අපි පොදු හරිය ගත්තොත් මෙතන නම් 5 ඍණ මෙතන 24 12 2යි 2යි 5 ධන 3යි මූල 3නේ එතන අවසාන උත්තරේ නවා 3යි මූල 3 ඍණ 5 බෙදීම 24යි හරි 3යි මූල 3 ඍණ 5 බෙදීම 24යි දැක්කල ළමයි අමාරු දේවල් නෙමෙයි හරියට තියරිය අවුත් තියනවනම් ගණන් හදන්න පුළුවන් හරි හරි ලකුණු ළමයි ඔය කොටසට 35ක් හම්බ වෙනවා උත්තරේ ගන්න දැනට ලකුණු 35ක ප්‍රමාණයක් හම්බ වෙනවා හරි දැන් අපි ගානේ 150කටත් වැඩි ප්‍රමාණයක් ඉවරයි හරි හරි අපි ඉතුරු ටික බලමු ලියා ගන්න වෙලාව දෙන්න බෑ ළමයි මේ මොකද ගණන අපි සාකච්ඡා කරන්න ඕනේ ඉඳ ඉක්මනට මේක දැම්මට පස්සේ කට්ටිය බලන්න අවශ්‍ය දේවල් සටහන් කරන්න දැන් මේ විදිහ ඔයගොල්ලෝ හදලානේ තියෙන්නේ හරි බලන්න C කොටස d by dx x ඔන්න x වර්ග ධන 1 ධන 2යි tan inverse x ඍණ 2යි x බව පෙන්වන්න කියලා කියන්නේ. ඉතින් මේකේ අවකලනය අහන්නේ නේ. ඉතින් ඔක අවකලනය ළමයි ලියන්න තියෙන්නේ. හරි. ඉතින් මේක අවකලනය කරන්න ඕන. මේ ගුණිත එක අවකලනයන්න තියෙන්නේ. හරි. එතකොට x වැඩි කිරීම මෙයාගේ අවකලනය 1 යට x වර්ග ධන 1 x के लिए तो बेकिन आगे आवकार नहीं है देखा ही x दाना मैं आवता मैं आगे आवकार नहीं है तो न x वाले का दाने एक है वता आवे x के आवकार नहीं का है दाना देखो ने आँख tan inverse x क्या नहीं क्या टेक दाने x वाले के क्या टेक दाने x वाले के मैं आगे आवकार नहीं है ना देखा है अरे इधर मैं तो नहीं ना वा अभी तो බව පින්නන්නේ තියනේ එතකොට මෙයාව තම මෙයාගේ අවකලනය කියන්නේ 1 යට x වර්ග ධන 1 x වර්ග ධන 1 ගේ අවකලනය 2x ධන මෙයාව තම මෙයාගේ අවකලනය ඔය ටික නේ ඊට පස්සේ tan inverse x කියන්නේ දෙවාරයක් මෙයා 1 යට 1 ධන x ගේ වර්ගය මෙතන ඍණ 2 හරි දැන් බලමු මෙතන මෙතන එනවා 2i x වර්ගය යට x වර්ග ධන 1 ධන ළොන x වර්ග ධන 1 ධන 2 යට 1 ධන x වර්ග ඍණ 2 හරි එතකොට 2i x වර්ගය යට x වර්ග ධන 1 ධන ළොන x වර්ග ධන 1 ධන මෙතන එක ධන x වර්ගයේ පොදු හරය ගත්තොත් එහෙනම් මෙතන මොකද වෙන්නේ මේ? ළමයි බලන්න මේ මෙතන ඍණ 2ට මේක වැඩි වෙනවා මෙයාගේ. මෙතන මම එකපාරම දාන්න දෙන්න. 2 ඍණ 2 ඍණ 2i x වර්ගය. මේකට මේක කැපෙනවා නේ. එහෙනම් බලන්න මේ 2i x වර්ගයට x වර්ග ධන 1ට ඍණ 2i x වර්ගයට x වර්ග ධන 1 කැපෙනවා. කවුද ඉතුරු වෙන්නේ? මෙයා ඉතුරු වෙනවා. ඉතින් ඊට පස්සේ මොකක්ද තහන්නේ ඊට පස්සේ මෙයාගේ අනුකලනය කරනවා ඉතින් ළමයි අපි උගන්වලා දෙනවනේ මාට උගන්වලා දෙනවා යම් කිසි ප්‍රතිඵලයක් අවකලනය කරනාම ලැබෙන ප්‍රතිඵලයේදී ඒක අනුකලනය කළාම ඉන්නේ කවුද අවකලනය කරන්න දීපු එක්කෙනා මෙයා අවකලනය කරනාම ලැබෙන්නේ මෙයා නා මෙයා අනුකලනය කරනාම ලැබෙන්නේ කවුද මෙයා හරි අපි අවකලනය කරලා ප්‍රතිඵලය අනුකලනය කරනාම ලැබෙන්නේ අවකලනය කරන්න දීපු එක්කෙනා. හරි. එතකොට එනවා මොකක්ද? මෙයා අපි අනුකලනය කරනවා. ළොන x වර්ග ධන 1 x විශේෂයෙන්. කවුද එන්නේ? එකනම් අන්නේ කියන්නේ. හරි. කවුද එන්නේ මෙන්න මේක. x ළොන x වර්ග ධන 1
धन देखाई टैन इनवर्स एक्स मीन देखाई एक्स धन नियत धन अमतक करने पहाड़ी सी अभिमत नियत लिया अनिवार्य ඊට පස්සේ අහනවා මේකට සීමාව දාන එක නේ ළමයි මේ කොටසට ලකුණු 15ක් හම්බ වෙනවා හොඳේ මේ කොටසට මේ මෙන්න මෙතන එනකල් ලකුණු මේ ලකු e පාදෙට x වර්ග ධන 1 කියලා පෙන්වන තැන ලකුණු 15ක් ඔයාලට හම්බ වෙනවා හරි ඊට 15ක් හම්බ වෙනවා හරි දැන් මේක හොයලා බලන්න ඊළඟට ඔය සීමාව දාලා තිනවා බිංදු එක කියලා ඉතින් මොකක්ද වෙනස් වෙන්නේ මෙතනද බිංදු එක සීමාව දැම්මම නම් මේ තියෙන අනුකලනය කරලා ප්‍රතිඵලෙන්නේ ඒවට සීමාව දාන්න බිංදු එක 2යි tan inverse x බිංදු එක ඍණ 2යි x බිංදු එක නිශ්චිත අනුකලනයක් යද්දි ළමයි නියතේ අයින් වෙන හින්දා ඒක ලියුවේ නැහැ හරි එතකොට එක ආදේශ කරන්න එක ලහු e පාදයට 1 1 2 बिंदु आदेश करा मैंने ये बिंदु लाया दान देखा है tan इन्वर्स एक बिंदु आदेश करा मैंने ये कहीं है ना इन्हें देखा है एक बिंदु आदेश करा मैंने ये ना बेहतर है ना लोन देखकर देखा है tan इन्वर्स से कहीं क्या ने फाइव दी मात्र देखें बड़ी करना फाइव दी में देख बेहतर ना इन्हें देख अरे ओपन है තව සුළු කිරීමක් කරන්න වෙන ඒගොල්ලෝ ඕක නෙමෙයි අහන්නේ ඒගොල්ලෝ උත්තරය දීලා දෙනවා අපිට වෙන්නන්නේ කියලා හරි බලනවා එතකොට මෙතන අනුබල බිංදුවේ සිට එක දක්වා මෙයාගේ අගය මෙතන දෙකේ ඉලක්කම ගන්න පොදු හරය එතන එනවා 2යි ලොන් 2 ධන 5යි ඍණ 4 इतने मैं आम इतने दम हम अरे उत्तर इन्होंने बागे आई मैं आ लाखों ये पास इधर हाथर किए ने कह देना वाह दाना पाई ही ना हाथरे ना उन्हें एक अच्छा है लामा एक और ऐसा हम बिला देना लाखों ने पहाड़ वाक लाखों ने पहाड़ वाक हाँ अब ये इलाके में किया ना वाह ඒ නියතයක් වන අනුපල බිඳුවේ සිට A දක්වා fx dx බිඳුවේ සිට A දක්වා fx dx ප්‍රතිඵලය භාවිත කරලා ළමයි මේ ප්‍රතිඵලය ඇවිල්ලා ඕගොල්ලන්ට ඔප්පු කිරීමේ ඉඳලම කියලා දීලා තියෙනවා මේක නෙමෙයි තා ප්‍රතිඵල කීපයක්ම කියලා දුන්නා දැන් මේක ඕගොල්ලන්ට අලුත් දේවල් නෙමෙයි මේක ඔප්පු කරන්න නැහැ ඒගොල්ලෝ කියන්නේ මොකක් කියලාද प्रतिपाल भावित भावित किसी प्रश्न मेन मैं बिंदु අපිට පොඩි වාසියක් තියෙනවා මේකේ. මොකද ලඝු වල ගුණිතයක් කියන්නේ එකතුවක් ඉදිරියට ලියන්න පුළුවන්. දැන් අපිට කලින් ප්‍රතිඵලයට යන්න පුළුවන් ළමයි මොකද්ද? මේ බලන්න. මෙතන බිංදු A සිට 1 දක්වා මෙයානේ ඉන්නේ. මෙතන බිංදු A සිට 1 දක්වා මේක ගන්න පුළුවන්. මොකද මේ ගුණිත එකතුවක් කරලා ලියන්න පුළුවන්. මේ බලන්න. මෙතන මම ඒකින්ද චුට්ටක් කඩා ගන්නවා. මොකද එකතුවක් කරලා ලියන්න පුළුවන් වින්ද? ලොන් x වර්ග ධන 1 ධන බිංදු A සිට 1 දක්වා මෙයන් x වර්ග ඍණ 2යි x ධන 2 dx මේක නම් එකතුවක් විදිහට කඩන්න පුළුවන් ලඝු ගුණිතයක් කියන්නේ එකතුවක් විදිහට කඩන්න පුළුවන් නේ අපිට ඕමනේ අපි මේක දන්නවා මේ මෙයා දන්නවා නේ මේ මේක දන්නවා මේක දන්නේ නැහැ අපි මේකට යන්න මෙන්න මේ ප්‍රතිඵලයට මම මේක ගන්නම් i1 කියලා. i1 කියලා ගත්තොත් මේ බලන්න i1 ගන්නවා මම බිංදු A සිට 1 දක්වා ලඝු e පාදයට x වර්ග ඍණ 2i x ධන 2 dx කියලා. හරි.
මම මේ තියරි එක දානවා මි. තව එකක් ලියන්න පුළුවන් a ඍණ x දාලා. මට එන තව i1 එකක් ලියන්න පුළුවන් x වෙනුවට 1 ඍණ x දාලා. එහෙනම් මෙතන එනවා 1 ඍණ x ගේ වර්ගය ඍණ දෙවාරයක් 1 ඍණ x ධන 2 කියලා. එහෙනම් i1 එනවා x ධන x වර්ගය ඍණ 2 ධන 2x ධන 2 dx ඍණ 2ට ධන 2 අයින් වෙනවා ඍණ 2x ට ධන 2x අයින් වෙනවා එතන i1 කියන්නේ මොකක්ද බිංදු a සිට 2 දක්වා ලබු ඉපාදෙට x වර්ග ධන 1 dx ඉතින් ළමයි i1 කියන්නේ මෙයාම නේද මේ වගේම කන්නේ නේ මෙයාන යාවේනේ i1 කියන්නේ නම් මෙන්න මෙයා දෙකම එකයි නේ ওই දෙකම සමානයි නේ එහෙනම් මෙයා කියන්නේ මෙයානේ එහෙනම් මෙයා වෙනුවට දාන්න පුළුවන් අරක නේ එහෙනම් මෙතන දාන්න පුළුවන් බිංදු a සිට 1 දක්වා ලබු ඉපාදයේ x වර්ග ධන 1 dx ධන මෙයා ඒක තමයි මේක හරි එහෙනම් මොකක්ද बिंदु a සිට 1 දක්වා ලබු ඉපාදයේ x වර්ග ධන 1 dx ওই දෙගුණයක් දැන්නේ උත්තරය ඉවරයි දැන් අපිට හරි එහෙනම් මොකක්ද වෙන්නේ බිංදු a සිට 1 දක්වා මේ වගේ දෙගුණයක් දෙකක් එළියට දාන්න ලබු ඉපාදයේ x වර්ග ධන 1 dx එහෙනම් මෙතන අවසාන උත්තරය එනවා 2යි මෙයා හොයාගන්න ළමයි තියෙන්නේ මේ එන එකපාර ලියුම් ඉදින් මේක දෙකෙන් වැඩි කරාම දෙකේ ඉලක්කම කැපිලා ගිහිල්ලා අවුද ඉන්නේ උත්තරේ ලබු ඉපාදයට 4 ධන 5 වෙන 4 හරි ඔය කොටස ළමයි දීලා තියෙන ලකුණු 15ක් ඔය කොටස ගන්නවා හරි එතකොට ලකුණු 150 හරි ළමයි දැන් ඕගොල්ලෝ බලන්න මේ ගාන ළමයි ඇත්තම ළමයිට දැන් හිතන්න තියෙන ගානක් ඉතින් මේවයි ගණන් අපි දැන් ගොඩක් හදලා දිනවනේ පන්තිවල. ඉතින් තියරි දන්න ළමයට මේවා සාමාන්‍ය දේවල්. මේ ගොඩක් ගණන් හදලා විභාගයට ඕගොල්ලන් යවලා තියෙන්නේ. හරි? ඒකෙන් ඉඳා ඉතාම සරලව සහ පහසුවෙන් ගණන් හදාගන්න පුළුවන් ළමයි මේක තියරි දන්න ළමයට ඇත්තටම අමාරු ගණන් නෙමෙයි බේසික් ගණන් හදාගන්න පුළුවන්. හරි? එහෙනම් වැඩ ටික කරගන්න අපි ඊළඟ ගණන්ට යමු.